ආයතන දරුවන්ගේ ප්‍රශ්නවලදී හැසිරෙන ආකාරය හරිම කනගාටු දායකයි. උතුරේ විද්‍යා දැරියත් වයඹ සේයා දැරියගේ ඒ අමානුෂීය ම්ලේච්ඡ සිදුවීම් ඇතැම් මාධ්‍ය සීලුව ඒවා නෙවෙයි මොනතරම් වැරදි ලෙසය පාවිච්චි කළාද. ඒ දරුවන් බලන්න ගිය පුද්ගලයෝ තමන්ගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙන් ෆොටෝ වරගෙන ඊළඟට ඒවා තමන්ගේ මිත්‍රයින් අතට යවලා මුළු රට තුලම ඒ අසරණ දරුවන් මහා අපකීර්තියක් සහ ගෞරවයක් ලබා දුන්නා. එය විද්‍යා දරුවා සහ සේයා දරුවාට පමණක් නොවේ බලපාන්නේ මුළු මහත් සමස්ත දරුවන්ට එය මහා ගෞරවයක්. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම ස්වාමින් වහන්සේ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සුරදේව ප්‍රිය අමාත්‍ය අර්ජුන රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අලුත්කමදී පුත්කලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අදහස් පළ කළා. පුත්කලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරනවා. මියගිය තැනැත්තා වයස අවුරුදු 38ක පුද්ගලයෙක්. ඔහු මාර්ගයේ අසල සිටින විට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම පුද්ගලයාට වෙඩි තබා පලා ගොස් ඇති බවටයි දැනට අනාවරණය වී තිබෙන්නේ. මෙතෙක් සැකකරුවෙක් හඳුනාගෙන නැහැ. පෞද්ගලික ආරවුලක් මත සිදු වූ වෙඩි තැබීමක් බවට මේවන විට සැකකරනු ලබනවා. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය විසින් විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර පසුගිය 21වනදා දඹුල්ල ගොවි සංගමේ සභාපතිවරයාට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවටගත් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා දඹුල්ල බහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත නිදහස් කෙරුණා. මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන තිස්ස බණ්ඩාර හේරත් යන අය අද දින දඹුල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් වුණා. එහිදී ඔහු අත්අඩංගුවට ගත්තා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. පසුගිය මැතිවරණ සමයේ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මොනරාගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර් එම් රත්නවීර මහතා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඌව පළාත් සභා මැතිවරණයේදී මදුරු කැටිය හුලංතාව මොනරාගල කුමාරපුර මැතිවරණ කාර්යාල කිහිපයකට පහර දී අලාභහානී සිදු කිරීම සහ ගිනි අවි පෙන්වා මරණයට තත් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි මොනරාගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර් එම් රත්නවීර මහතා මොනරාගල මූලස්ථාන පොලිසියට අද බහර වුණා. එහිදී අත්අඩංගුවටගත් හිටපු සභාපතිවරයා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. දරුවන් පණමෙන් සුරකිමු ජාතික වැඩසටහනට සමගාමීව සංවිධානය කළ පාගමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා. දැයි දරුවන්ට යහපත් අනාගතයක් සහ ඔවුන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් පාගමන සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි. අද පෙරවරුවේ ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී පරිශ්‍රය අසලින් ජනපති ප්‍රමුඛව ආරම්භ වූ පාගමනට ශ්‍රී ලංකා පොලිසිය, ගුවන් හමුදාව, ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක්ද විද්වතුන්, කලාකරුවන්, වෘත්තිකයින් සහ සරසවි සිසුන් එක්ව සිටියා. දරුවන් පණමින් සුරකිමු යන මැයෙන් නම් කර තිබූ පුවරුවේ අත්සන් තැබීම හා දරුවන් වෙනුවෙන් වැකියක් සටහන් කිරීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළා. අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගුරුවරුන් දැනුවත් කිරීමේ විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාවට නංවන බවයි. අපේ දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව පුළුල් වැඩපිළිවෙලක අවශ්‍යතාවය පෙනී ගොස් තිබෙනවා. මවක් දරුවෙක් බිහි කළ අවස්ථාවේ සිට දරුවා පෝෂණය කිරීම, දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය, දරුවාගේ ආරක්ෂාව, දරුවාට අවශ්‍ය අධ්‍යාපනය, දරුවා නිසිමඟ යැවීම, මෙහිදී මේ වගකීම පැවරෙන්නේ පැහැදිලිවම අප විසින් තේරුම් ගත යුතුයි දරුවන්ට නොවේ. මූලිකවම දෙමව්පියන්, පාසලේ ගුරු භවතුන්, රජය පුළුල් ලෙස ගත හොත් මුළු මහත් පොදු ජනතාව. අමාත්‍ය ගාන්ත කරුණාතිලක, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ රවි ජයවර්ධන යන මහතුරු නැතුරු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති මන්ත්‍රියේ භූගත තවත් මන්ත්‍රියක් තිබීම පිළිබඳව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළා.
ඔහු කිව්වේ කොටි ගහනකොට එම ප්‍රහාර වලින් බේරෙන්න හැදුවා කියලායි මෙම බූගත මන්දිරයේ ඡායාරූප පෙලක් මාධ්‍යයට මුදා හැර තිබුණා. ඒවට අනුව අති නවීන පහසුකම් වලින් සමන්විතව මන්දිරය ඉදිකර තිබුණා. අද පෙරවරුවේ අභයාරාමයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව මාධ්‍යවේදීන්ට කරුණු පැහැදිලි කළා. බෑංකර එකක් හදන්න උපදෙස් ලැබුණා. ආරක්ෂක රැස්වීම පැවැත්වුවේ මන්දිරයේ. රෝඩේ ආරක්ෂක මණ්ඩලය හදිසියට මේ වෙන තත්ත්වයකට මුහුණ දුන්නොත් වාම බංකරය ඇතුළේ වුණත් ඉඳගෙන ඒ මෙහෙම පිටු කරන්න පුළුවන් වෙන ආකාරයේ බංකරයක් මොනතරද මේ ඒ වකල් යුද්ධ කාලේ මේ අපිට ප්ලේන් එකකින් එවිලා ගහන කාලේ කොච්චර වගේ මුදලක් වැය කරා කියලා මම දන්නේ නැහැ මම සොයන්නේ නැහැ නේ මුදල් වැය වෙන ඒවා පිළිබඳව මම සොයන්නේ නැහැ මම කියන්නේ මේක අවශ්‍යයි කියලා ගොම ආශකාරණි කරන්න උන් ගැව්වා උන් බංකරයද අපි ගැව්වා උන් බංකරයද උන් ගැව්වා අපි බංකරයද ඒක මොකද ප්‍රශ්නේ नायक ඔබ නැවතත් ඔබේ විශ්වසනීය ස්වාධීන ප්‍රවෘත්ති සමගින් එවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නව කණ්ඩායමක් සූදානම්ව සිටිනවා. මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ විමර්ශන සිදු කරන ජනාධිපති කොමිෂන් සභාවයි එවන්ගාඩ් නැව පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇත්තේ. ඒ අනුව ලබන 28 වනදා එහි නිලධාරීන් කණ්ඩායමක් නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට තීරණය කර ඇති බව එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් ලැසිල් ද සිල්වා මහතා පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා තිබෙනවා. බාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ලෙස ශ්‍රී ලංකා ධජය යටතේ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව ගාලු වරායට ඇතුළු වුණේ පසුගිය 6 වනදායි. මෙම නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. පසුගිය පාලන සමයේදී රාජ්‍ය ආයතන 4ක සිදු වූ බව කියන බරපතල වංචා සහ දූෂණ සිද්ධීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට එම ආයතනවල ඉහළ නිලධාරීන්ගෙන් බරපතල වංචා සහ දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම ප්‍රශ්න කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ අධිකරණ අමාත්‍යාංශය පොල් සංවර්ධන මණ්ඩලය සහ ධීවර වරාය නීතිගත සංස්ථා වෙන ආයතනවල නිලධාරීන් පිරිසකින් ඒ පිළිබඳ ප්‍රශ්න කළ බවයි එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා ස්වාධීන රූපවාහිනියට සඳහන් කළේ. එම රාජ්‍ය ආයතනවල සිදු වූ බව කියන බරපතල වංචා සහ දූෂණ සිද්ධීන් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීම සඳහායි එම නිලධාරීන් ප්‍රශ්න කර තිබෙන්නේ. හිටපු ජනාධිපතිවරයා ඉක්මන් මැතිවරණයකට ගියේ ජිනීවා යෝජනා හරහා රටට සම්බාධක පැනවිය යන බියෙන් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට හෙළි කළා. රාජ්‍ය සේවකයන්ට කළුතරදී යතුරුපැදි ලබා දීමේ අවස්ථාවකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ඇත්තටම හිටපු ජනාධිපතිතුමා මැතිවරණ ගැදෙව්වේ සුමනදාස මහත්තයාගේ උමනාවට නෙවෙයි. ග්‍රහ බලපල හින්දා නෙවෙයි. ආවේ මාර්තු මාසෙට ඉස්සෙල්ලා මැතිවරණ ගැදෙවා. ඒ මොකද මාර්තු මාසයේ මේ යෝජනාව වෙනවා. ඇවිල්ලා අපේ රටට සම්බාධකේ. සම්බාධක ආවනම් අපේ 68%ක් අපේ අනායන තියෙන්නේ යුරෝපයේ සහ ඇමරිකාවත් එක්ක. ඒක නැවැත්විය හැටිය අපේ 10,000ක් විතර අපේ කර්මාශාලාව ඇහෙනවා. 10 ලක්ෂයකට